ඔබ නැවතත් අයිටෙන් ප්‍රවෘත්ති සමගයි. ශ්‍රී ලාංකීය රියලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent Generation Next කිරුළ හිමිකරගත් ජනක කාංචනව තම ගම් ප්‍රදේශයේදී මහත් හරසරින් පිළිගත්තා. අදිෂ්ඨානයෙන් ලොවක් විශ්මිත කළ ශ්‍රී ලාංකීය තරුණියේ සැබෑ රියලිටි අත්දැකීමේ දෙවන අදියරේ අවසන් මහා තරගයට තරඟකරුවන් දස දිනක තීරී පත්ව තිබුණා. ඒ අතරින් දක්ෂීන් අතර අතිදක්ෂයා බවට පත්වෙමින් කිරුළ හිමිකරගත්තේ ජනක කාංචනයි. Youth with Talent Generation Next කිරුළ දිනාගනු ලබන්නේ ජනක කාංචන. ජයග්‍රහණයේ කිරුළ රැගෙන තම ගම් ප්‍රදේශයට පැමිණි ජනක කාංචනට ඉහළ පිළිගැනීමක් හිමි වුණා. ප්‍රදේශයේ ජනතාව ඔහු පිළිගැනීමට මග දෙපස එක්රැස්ව සිටියේ මේ ආකාරයෙන්. හඟුරන්කෙත විෂ්ණු දේවාලයේ අසල පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කර තිබූ අතර විෂ්ණු දෙවියන් උදෙසා විශේෂ දේව පූජාවක්ද සංවිධාන කර තිබුණා. නොහිතපු නොහිතන කට්ටියට අවස්ථාව ලැබුණා මේ වැඩසටහන. එහෙනම් තමයි මම කියන්නේ මේ වැඩසටහන අති උතුම් සත්භාවයෙන් කරන වැඩසටහනක්. මූල්‍යමය දේවල් සහ ඒ දේවල් ගැන හිතන්නේ නැතුව ජාතිය වගකීමක් විදිහට තමයි මේ වැඩසටහන කරන්නේ. ඒ නිසා මම ගරු කරනවා. කොතනකත් මම ඒ නම කියනවා. මොකද ඒකේ තියෙන ගුණාත්මකභාවය සහ ඒකේ තියෙන ධනාත්මක දේවල් නිසා මම ITN Youth with Talent වැඩසටහනට ගොඩක් ගරු කරනවා. තරුණ සසවල් සහ ITN නාලිකාවට ඒකට ස්තුතිවන්ත වෙනවා. වීකේ අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධුරේ ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ඉල්ලමින් පෙත්සමක් බාර දීම අද සිදු කෙරුණා. පළාත් ආණ්ඩුකාරවරයා වෙත මෙම පෙත්සම බාර දීම සිදු කෙරුණේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභාවට පත්ව සිටින මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එක්ව සිටියා. කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරපු පෙත්සමක් අපි බාර දුන්නා. එතුමාව නැවත වරක් සේවයේ පිහිටවන්න කියලා කරුණාකරලා ආණ්ඩුකාරතුමාගෙන් සහ අපේ මේ රජයෙන් ඉල්ලා සිටිනවා, පළාත් සභාවෙන් ඉල්ලා සිටිනවා අනුර මහත්මයාව නැවත වරක් සේවයේ පිහිටවලා මේ අවස්ථාව අපිට ලබා දෙන්න කියලා. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන එම සමාගමේ සේවිකාවකගේ පියෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධ නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැරුණා. එහිදී කසුන් පලිසේන හා සේවිකාවගේ පියාට ඇප නියම කෙරුණා. තම දියණිය පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවයෙන් ඉවත් කර ගැනීමට යාමේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන තමාට පහර දුන් බවට ඇයගේ පියා කොම්පඤ්ඤ වීදියේ පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ කසුන් පලිසේන හා සේවිකාවගේ පියා වන ඩිලාන් තුනුසිංහ යන අය රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණා. සිද්ධිය සම්බන්ධයෙන් සමතයක් නැති බවට පැමිණිලිකරු ප්‍රකාශ කිරීමත් සමග නඩුව ලබන ජූලි මාස 16 වෙනිදාට කල් තැබුණා. සුරක්ෂා සිසු රක්ෂණාවරණය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවන විට රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 27ක මුදලක් සිසුන් වෙත මුදාහැර අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ ඇතුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක තොරතුරු කෙටි සටහන විශේෂාංගයෙන්. සුරක්ෂා රක්ෂණාවරණය තුළින් පසුගේ පස්වනදා වන විට රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 27ක මුදලක් පිරිනමා තිබෙනවා. පසුගේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ පෙබරවාරි මාස දක්වා වූ මාස 5 ඇතුළත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් 6,600ක් ලැබී තිබෙනවා. මෙවන විට සිසුන් 110,000කට සුරක්ෂා රක්ෂණාවරණ කාඩ්පත් ලබා දී අවසන්. මේ මාසයේ අවසන් වන විට එම සංඛ්‍යාව 120,000 දක්වා ඉහළ නැංවීමයි අපේක්ෂාව. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන මගින් පාසල් සිසුන් 145,000කට ආසන්න පිරිසකට සෞඛ්‍ය රක්ෂණාවරණය හිමිවනවා. හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 35 ගිනි තබා විනාශ කිරීම පුත්තලම මහාධිකරණ භූමියේදී අද දහවල් සිදු කෙරුණා. 2010 වර්ෂයේ කීරියන් කල්ලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයකුයි මෙසේ විනාශ කෙරුණේ. අධිකරණ නියෝගයකට අනුව මෙම මත්ද්‍රව්‍ය සමග කේරළ ගංචා කිලෝග්‍රෑම් 2ක් සහ තවත් නඩු භාණ්ඩ තොගයක්ද මෙසේ විනාශ කෙරුණා.
කැලණි වැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ග ආශ්‍රිතව ජනතාව දැනුවත් කිරීමේ සහ පරාවර්තිත පූර්ව සවි කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. ඒ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කොදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණි වැලි දුම්රිය මාර්ගයේ නාරහින් පිට සිට පරාවර්තිත පූර්ව සවි කිරීමයි අද ආරම්භ කෙරුණේ. අනතුරු වළක්වා ගැනීම එහි අරමුණයි. මෙම වසර තුල දුම්රිය අනතුරු හේතුවෙන් පුත්කලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගිය අවුරුද්දේ අපේ රටේ 3017ක් මිය ගියා මාර්ග අනතුරුනේ. දැන් මේ වෙනකොට අපිට තියෙන අනිත් ලොකු ප්‍රශ්නය වෙලා තියෙන්නේ දුම්රිය මාර්ගයේ සිදුවෙන අනතුරු. 2018 දී දුම්රිය අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව 36 දෙනෙක් වෙනවා. මේ ජීවිත මේ විදිහට විනාශ වෙන්න වළක්වන්න රජයක් හැටියට අපේ යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. නැවතත් මහ තනවධානයේ විදස් තොරතුරු වෙත නේපාලයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යානයේ ගොඩ බැස්වීමේදී ගමන් මඟ වෙනස් වීමෙන් මේ අනතුර සිදු ඇති බවයි වාර්තා වන්නේ. US බංග්ලා ගුවන් සේවයට අයත් මෙම යානය නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රිබුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්වීමට යාමේදී අනතුර සිදුව තිබෙනවා. අනතුරට පත්වන අවස්ථාවේ ඒ තුල මකින් 67 දෙනෙකු සහ කාර්යමණ්ඩල සමාජිකයන් 4 දෙනෙකු ගමන් කරමින් සිටියා. ගිනිගත් යානෙන් දුම් පිට වෙන ආකාරය දක්වන ඡායාරූප හා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැර ඇති ආකාරයද දැකගත හැකි වුණා. ගින්න බැඩ පැවැත්වීමට හැකි වූ බව ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රකාශ කරන අතර අනතුරත් සමග ගුවන්තොටුපළේ සීලම ගුවන් කමන් වාර අත්හිටු වීමටද පියවරගෙන තිබෙනවා. ලෝකයට සාමය උදා කිරීම සඳහා ඇමරිකා සහ උතුරු කොරියා සාකච්ඡා වඩාත් හිතකරවනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ දේශපාලන රැලියක් අමතමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටි උතුරු කොරියා නායකයා තමන් සමග සාකච්ඡාවකට කැමැත්ත පළ කර ඇති බවයි. යෝජිත සාකච්ඡා අතරතුර උතුරු කොරියාව න්‍යෂ්ටිකත් හදා බැලීම් අත්හිටුවන බවට තමාට පොරොන්දු වී ඇති බවද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළා. සාමය උදා කිරීම සඳහා මේ හොඳම කාලය බවද ට්‍රම්ප් කියා සිටියා. කෙසේ වෙතත් රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡා පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. අවධානය ක්‍රීඩා පුවත් වෙත. නිදහස් කුසලාන පන්දුවර 2020 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඉන්දිය දෙවන තරගයට අයහපත් කාලගුණින් බාධා එල්ල වී තිබෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත තරගය නියමිත වේලාවට වඩා විනාඩි 15ක පමණ කාලයක් ප්‍රමාද කිරීමටයි විනිසුරුවරුන් තීරණය කර ඇත්තේ. ශ්‍රී ලංකාව ඉන්දියාව හා බංග්ලාදේශය මෙවැනි විට එක් තරගයේ බැගින් ජයග්‍රහණය කර අවසන්. මේ හේතුවෙන් තරගාවලියේ අවසන් මහතරගයට සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකටම අද තරගය ඉතා වැදගත්. Yeah, see, there it is. That's the reason why we have a delay. I keep telling viewers at home, this looks a little more dramatic than it actually is. As you can see, when you see this picture, doesn't look too bad. Ravi Shastri talking to Deepak Hooda there, a lot of new faces, all eager. Moment Hooda hasn't played a match, but a few others have got a game, yeah. And that's why you should be wearing that India cap properly, not with the, you know, back turned. I don't think they're aware that you're in town. No, if they know matter. That you're it's in town, immediately simple, those hats will be respect. It's just simple respect for that India cap. He hasn't even played for India and he's wearing the India cap. See there that the covers are on, the players are out there, which is a good sign. They're warming up and they want to play. There's been a lot of outfield happening, there's a few throwdowns going on, and they are certainly keen to play. Sri Lanka, they'll be super keen to get that form back that they had first game and the devastating loss the other evening. And this is what's happened so far. This is the league table, and you can see there that every single team is in the hunt. Two played, one won and one loss, and that's really, really opened up this tournament. The Hero Nidhas Trophy 2018. I mentioned that we saw බෙන්තොට ගාමිණී ජාතික පාසල සහ එල්පිටිය ආනන්ද ජාතික පාසල අතර දෙවන වරටත් පවත්වන ලද නිල හරිත සටනේ ජය බෙන්තොට ගාමිණී විද්‍යාලයට හිමි වුණා. මේ අනුව ගායන්ත කරුණාතිලක අභියෝගතා කුසලානේ ඔවුන්ට හිමි වුණා. කළුතර ජාතික පාසල හා කළුතර තිස්ස මැදි විදුහල අතර පැවැත්වෙන 60 වන මැංගු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව නිමවටපත් වුණා.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හා කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර 41 වෙනි වරට පැවැත්වූ කෝට්ටේ හටන මහා ක්‍රිකට් තරගයේ ජයපරාජයන් තොරව අවසන් වුණා. තරගයේ පැවැත්වුණේ කොළඹ කෝල්ස් ක්‍රීඩාංගණයේදී. පානදුර රාජකීය විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර පැවති හරිත සටන මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් වුණා. ඩේවිස් කුසලාන කනිෂ්ඨ වයස අවුරුදු 15 ටෙනිස් තරගාවලිය අද කොළඹදී ආරම්භ වුණා. රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකවන් ජාතික ටෙනිස් සංගම මූලස්ථානයේ පිහිටි ක්‍රීඩා පිටි 12කදී තරග බිමට පිවිසෙනවා. තරගවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව නියෝජනය කළ කවිෂ රත්නායක ජයග්‍රහණේ වාර්තා කළ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසි චාතුර්ය නිලවීරද සිය තරගයේ ජයග්‍රහණය කළේ වට 3ට බිඳුවක් ලෙසයි. අනතුරුව ඔවුන් දෙදෙනා එක් වූ යුගල තරගයේදීද වට 3ට බිඳුවක් ලෙස ජයග්‍රහණේ වාර්තා කිරීමට සමත් වුණා. ලබන 17 වෙනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකවන් මාර්තු 26 වෙනිදා සිට තායිලන්තයේ පැවැත්වීමට නියමිත අවසන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමට නියමිතයි. ඒත් සමගින් අයිටන් සහායතිය ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා රාත්‍රී 9:30ට යලිත් මුණගැසෙන. ඔබට සෝදායක රාත්‍රියක්.